fiber, the fiber of the nation. The Sanath Show, විශේෂ වැඩසටහනකින් තමයි අද අපි එක් වෙන්නේ. ඉතින් අද පොඩ්ඩක් හිතුවා මේ සාමාන්‍ය අපි මැච් එක ගැන මැච් එක කරනවා ඇනලයිස් කරනවා නේද? අද ඉතින් Sanath අය පොඩ්ඩක් අල්ල ගන්න හිතුණා මේ නිව්සීලන්ඩ් වල ගහපු අපේ ක්‍රිකට් එක ගැන විශේෂයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ඊට කලින් නිව්සීලන්ඩ් වල ගිහිලා තරඟ දෙන්න තියෙනවා. පොඩ්ඩක් තරඟ පරාජය වෙලා තියෙනවා. ඒ වගේම විශිෂ්ට දස්කම් දක්වා දෙන ඉතින් විශේෂයෙන්ම Sanath අයගේ නම උඩින් මෙනවා මේ මොකද කතා කරොත් එහෙම විශේෂයෙන්ම ශ්‍රී ලංකාව දිනපු ප්‍රධානතම එක් දින තරඟාවලියක් තමයි 2001 2001 සීසන් එකේ Sanath අයගේ නායකත්වයෙන් ගිහිල්ලා 4-1 අපි ඒ තරඟ වලිය ජයග්‍රහණය කළා. හතේ ඒ තරඟේ මොකද්ද මතකේ? මොකද මේ සාමාන්‍යයෙන් ඒ වෙලාවේ අපි ඔය දන්න ස්ටීවන් ෆ්ලෙමින්, ඩැනියල් විටෝරි එහෙම හොඳ නිව්සීලන්ඩ් ටීම් එකක් එක්ක නේතන් නැස්සල් ඒ කට්ටිය ඔක්කොම සෙල්ලම් කරා. අසම් වැඩිම මතක තියෙන්නේ මේ අපි ඔතෙන්ට ගියේ කෙලින්ම දකුණු අප්‍රිකාවේ ඉඳලා. අපි දකුණු අප්‍රිකාවේ මම හිතන්නේ 3-1 වගේ ඒක පරාද වුණා. වන් ඩේ සීරීස් එක හොඳටම පරාද වෙලා අන්තිම තරඟේ තමයි දින්නේ. දිනලා තමයි අපි එතනින් කෙලින්ම ගියේ මේ නවසීලන්තෙට. ලොකු ට්‍රිප් එකක්. ඉතින් ඒකත් එක්ක අපි ඇවිල්ලා බැලුවා මේ නිව්සීලන්ඩ් ටීම් එක කොහොමද අපි දැන් මේක අපි ලංකාවට යන්න ඉස්සෙල්ලා අපි මේක හොඳට මේ සංචාරය හොඳට කරන්න ඕනේ කියන එක අපේ ඔළුවේ තිබුණා. ඉතින් එහෙම ඉතලා තමයි මේ නවසීල සංචාරය පටන් ගන්න දින තරඟ පහට සම්බන්ධ වෙන්න ගියේ. ඉතින් අපි හිතුවා ලොකු තරඟයක් තියෙනවා. මොකද නවසීලන්තේ කන්ඩිෂන්ස් අපිට ටිකක් අමාරුයි. හැබැයි ඒත් තම හිතුවට වැඩි හැම දෙයක්ම අනිත් පැත්තට ගියා. වෙනස් වෙලා අපි 4-1 දිනන්න පුළුවන් වුණා. දැන් විශේෂයෙන්ම මේ තරඟාවලිය ගත්තොත් එහෙම මේ අරවින්දයා මම හිතන්නේ හිටියා. මම හිතන්නේ ඔහු 2010 වකවානුව ටීම් එකේ හිටියේ නැහැ. ඔහු නැවත ටීම් එකට කැඳවලා තිබුණා. එතකොට මම හිතන්නේ සංගක්කාර මහේල උන් අරුන්ගේ අලුත් කාලේ තමයි වන්නතපත් උරුම. රසලානල් මම හිතන්නේ හොඳ කණ්ඩායමක් හිටියා. එතකොට මේ මේ සාමාන්‍යයෙන් ඒ වගේ දැන් අරවින්ද අයියාගේ පැමිණීම දැන් මම දැක්කා මේ අපේ රෙක්ස් ලියලා තියෙන හොඳ ආටිකල් එකක් දැන් ශ්‍රී ලංකා කණ්ඩායමට දැන් ඇන්ජලෝ මැතිව්ස් එක් දින කණ්ඩායමට කැඳවලා තිනවා. මේකනේ යා දැක්කේ නිකන් අර වර්ල්ඩ් කප් එකක් ටාගට් කරලා දැන් අරවින්ද අය 2010 මම 99 2010 වන්ඩේ ටීම් එකේ නෑ. 2003 එකට ආවා. 2003 වර්ල්ඩ් කප් එක ටාගට් කරලා 2001 වගේ තමයි ගෙනාවේ. ඔව් ඔව් මම හිතන්නේ ඇත්තටම මේ මොකද අරවින්ද අයියා මම නායකත්වය දරුවට පස්සේ අපි අරවින්දත් එක්ක සාකච්ඡා කළා. එයාගේ ෆිට්නස් පැත්ත බලලා හැමදේම බලලා අපි ඔය 2001 සංචාරයේදී අපි අරින්ද තෝරගත්තා. මොකද අපටත් එතන තේරුණා අපේ ක්‍රීඩකය ගොඩාක් අලුත් අත්දැකීම් තියෙන ක්‍රීඩකයෙක් ඉන්න ඕනේ මැද්දෙන්. ඒ ප්‍රයෝජනය අපි උපරිමම ගන්න ඕනේ කියන ඉතින් අරින්දත් එතන ඒ උපරිමම හිටියා. ඒ හින්දා තමයි අපි එතෙන්ට ගෙනාවේ. ඉතින් මම හිතන්නේ රෙක්ස් ඒක තමයි ඔය කියනවා ඇත්තේ මේ ඇන්ජලෝ මැතිව්ස්ගේ කම්බැක් එකත් මේ 50 ඕවරකට ඒහා සමානවම තමයි හිතනවා ඇත්තේ. මම හිතනවා මොකද අර අපි අපේ දැනට ඉන්න ටීම් එකෙත් අපි ඔය වගේ අපි නම් කතා කරේ නැති වුණාට අපේ වැඩසටහනවල ආසම් අපි කිව්වා ටිකක් ජේෂ්ඨ ක්‍රීඩකෙක් කවුරු හරි ඉන්න ඕනේ මැදින් පොඩ්ඩක් අදගෙන දෙන්න කියලා. ඉතින් අද ඒක අපි කියපු දේ ගොඩක් මම හිතන්නේ හරි ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේමයි දැන් ඇවිල්ලා තියෙන ඇන්ජලෝ නම් ඇන්ජලෝට තියෙන ලොකු වගකීමක් කණ්ඩායම වෙනුවෙන් රට වෙනුවෙන් මේ දේ ඉෂ්ට කරන්න ඕනේ. මොකද ඒක තමයි අපේ රටේ ඉන්න ප්‍රේක්ෂකගේ බලාපොරොත්තුව. ඉතින් අපි බැලුවොත් එහෙම ඔය නවසීලන් සංචාරයේ අපටත් තිබුණේ මටත් නායකයට ලොකු චැලෙන්ජ් එකක් තිබුණා. මොකද දකුණු අප්‍රිකානු සංචාරයේ තරම් හොඳට කරලා තිබුණ නැති හින්දා ඒත් අපේ පළවෙනි තරඟ ඉඳලම අපි ජයග්‍රහණය කරන්න පටන් ගත්තා. මම ලකුණු අතරට ආවා. ක්‍රීඩ පිතිකරුවෝ ටික හොඳටම පන්දු යව් බැට් කරා. බෝලර්ස්ලා ටික බෝල් කරා හොඳට. ඒ වගේ මාර ටීම් ස්පිරිට් එකකින් මේ නිව්සීලන් සීරීස් එක පළවෙනි මැච් එක ගැව්වේ අපි. පළවෙනි මැච් එක අපි මම හිතන්නේ බැට් කරාද මන් දන්නේ නැහැ ඉස්සෙල්ලා. හොඳ ටෝටල් එකක් දැම්මා. මම රන්ස් ගැහුවා. විටෝරි මං හිතන්නේ කැප්ටන් කරේ. මං හිතන්නේ එහෙන් අපි පළවෙනි තරඟේ ලකුණු 28කින් දිනලා දෙවෙනි එක 61ක්. ඔව්. තුනවෙනි තරඟේ විකට් 3කින් හතරවෙනි තරඟ කියන්නේ මං හිතන්නේ 4-0 ඉඳලා වයිට් වොෂ් එකට යන්න බැරිලා තියෙන්නේ මේ අන්තිම තරඟේ ලකුණු 13කින් පැරදුනා. ඉතින් ඒ කියන්නේ නිව්සීලන්ඩ් වල ගිහිල්ලා අපි කරපු එක මං හිතන්නේ හිස්ටරි. මට හිස්ටරි එක අපිට ඊට කලින් පස්සේ තිබුණා ජනතාලගේ මේ 2006 ගිහිල්ලා කරපු එක. ඒ වගේ කාලෙක අපි සාමාන්‍යයෙන් නිව්සීලන්ඩ් වගේ කියන්නේ ඒ කන්ඩිෂන්ස් එක අපිට හරි ගොඩ අපි ස්ට්‍රගල් කරනවා. නවසීලන්තේ Sanath අයගේ දස්කම් කතා කරොත් එහෙම මම මේ අපි වීඩියෝස් ටිකක් බලුවා YouTube එකේ තියෙනවා මේ 6 පාරවල් නවසීලන්තේ ගහනවා වැඩි. මම දන්නේ මම මේ 102ක් ගහලා තියෙනවා ඔක්කොම මේ 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 මම 2001 එකක් ගහලා තියෙනවා මම කැප්ටන් විදියට. මම හිතන්නේ එතන තමයි අර මේ මෑන් ඔෆ් ද මැච්
මන්දන්නේ බෑනෝ ද මැච් ඔක්කොම තියාගන්න පුළුවන්ද කියලා මොකද 40 ගානක්ද 50 ගානක්ද තියෙනවා මන්දන්නේ හැබැයි නිව්සීලන්ත එක නම් එතන මේ මොකද්ද හේතුවකට ඒ දෙකම එක ළඟ තියෙනවා බෑක් ටු බෑක් 3යි 4යි මං හිතන්නේ නිව්සීලන්ත සම්බේජ දෙක මන් තියාගත්ත මොකද අනිත් ඒවා තියෙනවා ඒ අනිත් සමහරක් ඒවා තියෙන පාතර ඉතින් අර ඒ ට්‍රෝෆිස් දෙක අමතක වෙන්නේ නැහැ මොකද නායකයෙක් හැටියට ඒ ආපු ප්‍රෙෂර් එකයි ඒ කරපු දේ හින්දා තමයි මම හිතන්නේ මට හයව ගහනවා කියන එක අසම මේක ප්ලෑන් කරලා කරන එකක් නෙවෙයි හැබැයි සමහරක් ග්‍රවුන්ඩ්ස් සමහරක් ලයින්ස් අර දුර අඩු වෙන්න පුළුවන් දැන් ඕක්ලන් වල එක පැත්තක් අඩුයි ඒතතර ඒ පැත්ත බලලා අපි බලනවා ලයින් එක ක්ලියර් කරන්න ඉතින් සමහරක් වල ඔය කියන ඒවා සමහරට ඕක්ලන් මොකද මම ඊයේ රෙකෝඩ්ස් එකක් බැලුවා මේ කියන්නේ සනත්ගේ හයව 24ක් ගහලා තියෙනවා ඒ මම කියන්නේ මේ මේ නිව්සීලන්ත වල විතරක් මේ ඒ වන් දේ මැචස් වල ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලයින් එක ලකට කියලා දන්නේ නැහැ. ඒ ලයින් එක අදාල නැහැ. මේ මොකද මේ අපි දැන් කතා කරතර ඒ ප්‍රහාර එල්ල කරපු විදියත් එක්ක දැන් අර අපේ දැන් පණිවිඩයක් දෙන්නව නම් ශ්‍රී ලංකා දසුන් සානක. මම දැන් ලංකාවේ දැන් ගොඩක්ම 6 සිටින් ද ඉන්දියාවෙ හොඳට සෙල්ලම් කරලා ඉන්නේ. ඒතර කුසල් මෙන්ඩුසත් දැන් ගොඩක් මේ හය පාරවල් එල්ල කරන්න උත්සාහ කරනවා. මම දැන් මේ ග්‍රේම් එක දැන් වෙනස් වෙලා. මොකක්ද ඒ කියන්නේ නිව්සීලන්ත එතන පොඩි කොන්ෆිඩන්ස් එකක් තියෙන නිව්සීලන්ත ග්‍රවුන්ඩ්ස් වල ගහන්න පුළුවන් කියලා ඒකනම් කියන්නේ. නෑ අපි ඕන බැට්ස්මන් කෙනෙක් සෙට් වුණාට පස්සේ තමන්ගේ ගේම් එක ගැව්වට පස්සේ තමන් හරියට ගැව්වොත් බෝලේ ලයින් එක ක්ලියර් වෙනවම තමයි අසම. මොකද අර මං ඉස්සෙල්ලා ගෝ වගේ සමහරක් මං හිතනවා නිව්සීලන්ත සමහරක් ග්‍රවුන්ඩ්ස් වල අර ඒගොල්ලෝ අර ඒවා හරි ලස්සනයිනේ. අර පොඩ්ඩක් රග්බි ග්‍රවුන්ඩ්ස් වල තියෙනවා. මේ වගේ පොඩි ෂේප් එකක් තියෙන තැන තියෙනවා ඕක්ලන්ඩ් වල. ඉතින් ඔතෙන්දී ඒක අල්ල ගහනවා. ඉතින් අර මම හිතන්නේ හයව ගහන්නේ අපේ තියෙන ටැලන්ට් එකින්ද. ඉතින් මං හිතනවා දසුන් කුසල් මෙන්ඩිස් ඔය ඉන්න ප්ලේයර්ස්ලා ඔක්කොම ටැලන්ට් එක කුසල් ජනිතුත් මං හිතන්නේ T20s වලට ඉන්න 50 වර්ග නෙවෙයි. ඉතින් ඒ වගේ අපේ කියන ටැලන්ට් එකත් එක්ක අපේ කටින් මේ බවුන්ඩරි ලයින් එක ක්ලියර් කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා. ඉතින් අර තියෙන්නේ අර ඒ ග්‍රවුන්ඩ් කන්ඩිෂන්ස් එක්ක සමහර දේ කන්ඩිෂන්ස් එක්ක බලලා සමහරක් වෙලාවට අපි දැන් ඕස්ට්‍රේලියාවේදී අපි මේ පාර වර්ල්ඩ් කප් එකේ මේ ෂෝට් සයිඩ් එකක් තිබුණා සිඩ්නි වල. හැබැයි අපි වැරදි බෝල පික් කරලා ගහලා අවුට් වුණා. ඒකත් පොඩි රිස්ක් එකක් තියෙනවා. ඔව් ඒක ටාගට් කරන්න කියලා නෑ ඔක්කොම නේද. අන්තිමට අන්තිමට කෙනාගේ අර 160 ගහ ගන්න බැරි වෙනවා 200 ගහන්න කියලා. 200 ගහන්න කියලා. අර මං කියන්නේ ඒකයි. ඉතින් අර හරි බෝලෙත් පික් කරන්න ඕනේ. ඔව් මේ ළඟදී අපි මේ සොෆ්ට්බෝල් මැච් එකක් තිබුණා චැරිටි එකක් විතර සනත්යාගේ බවුන්ඩරි එක ළඟයි. හැබැයි මේ පැත්තට ගහන්න කට්ටිය අමාරුයි. ගහන්න බෑ හුළඟ. හුළඟ. අනිත් පැත්තේ කට්ටිය ඔක්කොම ගහනවා. අපි මං එම ගියා. ඕ කනාවට කියන්නේ මේ පැත්තේ ලෙග් එකට ගහනවා. පොල්ලාඩි ගහව කනා ෂොට් දෙයක් ගහනවා. මේ පැත්තට ගෙහුවොත් යනවා ඉතින්. ඒක මේ අර ඉතින් මේත් අපි උපුල් තරම් ගෙව්වේ නෑ. මේ දැන් ගිහලා ලෙජන්ඩ්ස් වල ලොකෝට ගහනවා සනත්යාගේ මැච් එකට ගෙනිච්චා. ඕ මැච් දෙකම ෆේල්. මැච් දෙකම ෆේල් උපුලා. ඉතින් අර ඒ වගේ අර අපට ඒක බලාපොරොත්තු තියාගන්න බෑ මොකද හේතුව මොකද සමහරක් වෙලාවට මේ හුළඟත් එක්ක අපි ඒව වෙනස් කරලා ගහන්න ඕනේ මොකද එදා ඇත්තටම ඒකත් ඇත්තටම ඒක අපි දැක්කා අපි ඕගොල්ලෝ දැක්ක ඒකේ තියෙන වෙනස This Avrudu enjoy up to 30% off on Rossell tiles bathware and accessories visit your nearest Rossell showroom today Rossell eternal elegance Your journey starts with us Aura Airlines discover the world from a different perspective. අපි මතක් කරන ඕන අපේ ස්පොන්සර්ස්ලා විශේෂයෙන්ම කොමර්ෂල් බැංක් ඔව් මම දන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දැන් මේ එක් දින සහ T20 තරඟවල නිල අනුග්‍රහය ලබාගෙන තියෙනවා. අපේ පෞද්ගලික බැංකුවක් ලංකාවේ තියෙන මම හිතන්නේ ඒ වගේ ක්‍රිකට් වලට සහයෝගය දෙන එක ගැන මම හිතනවා කොමර්ෂල් බැංක් වලට අපි විශේෂයෙන් ස්තුති වන්දනා මේ වගේ පෞද්ගලික කාලේ මම දැක්කේ නෑ ඒ වගේ කවුරුත් එනවා. දැන් අද කොමර්ෂල් බැංක් එක ඇවිල්ලා දෙනවා කියන්නේ මම හිතන්නේ ක්‍රිකට් වලට ඒගොල්ලෝ ඒ සපෝට් එක දෙනවා. ඉතින් මම හිතනවා ලංකාවේ ඉන්න හැම කෙනෙකුටම ඔය ලංකා බ්‍රෑන්ඩ් එකක් ඕකේ තියෙනකොට අපේ දවසල මෙන්න ගේම තිබුණේ පොඩ්ඩක් ඕ ලෝකල් බ්‍රෑන්ඩ් එකක්නේ. ඉතින් අපි ඒකට සපෝට් කරන්න ඕනේ. ඉතින් මම හිතන්නේ මමත් කොමර්ෂල් බැංක් ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරන්නේ. ඉතින් ලංකාවේ ඉන්න ඕනෙකට ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්න. හැබැයි ඒ වගේම කියලා ගෙවන්න හොඳේ. ඒ වගේම අපි මතක් කරනවා අපි අනිත් ස්පොන්සර්ස්ලා අපි රොසෙල් සහ නිපොන් පේන් සහ මොබිටෙල්. දැන් රොසෙල් එක ගැන විශේෂයෙන් කියන්න ඕනේ. මම මේ අලුතෙන් හදපු ගෙදර මගේ මේ ටයිල් ටිකයි ඔක්කොම රොසෙල් එකේ හැබැයි ස්පෙෂල් රේට් එකකට දුන්නා. මේ දවස්වල හැබැයි ඩිස්කවුන්ට් එකේ. හරිද? ඔයගොල්ලෝ මේ දවස්වල ඩිස්කවුන්ට් යනවා. මේ දවස්වල ඩිස්කවුන්ට් යනවා රොසෙල් එකේ. ඉතින් ඒ හින්දා මේ රොසෙල් එකෙනුත් මේ අපේ ඉන්න අයට ලොකු වාසියක් ලබා ගන්න පුළුවන්. මොකද හේතුව මම දන්නේ ඉඳ. මොකද මම ඒ දේ ලබා ගත්තා මම මගේ මේ ගෙදරට ඒව පාවිච්චි කළා. YouTube එකේ ඔය හොයන් යනකොට පොඩි අමුතු වීඩියෝයක් හම්බුණා. ඒ කියන්නේ මේ 2001 සංචාර නිව්සීලන්ත වලට අදාළ දෙයක් ඉඳ පෙන්වන්න පුළුවන්. මේ මන්නම් අපිට නම් මේක දැකලා පුරුදු වෙලා සමනත්තර තරහ ගියාම අර
ඇත්තම ගොඩක් අය මේක මම ඊට කලින් එක YouTube දැක්ක මේ දැන් මේ කන්ටෙක්ස්ට් එක තේරෙන්නේ නැහැ නේ මොකටද මේ බයින්නේ කියලා අන්තර මතකද වහන්නකො මේ 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 ඔව් මේක මොකද මේ මහෙලයි ඒ කියන්නේ ඔය සීරීස් එකේම හතරවෙනි මැච් එක ඔව් ඔව් මහෙලයි කුමාර් ධර්මසේන බැට් කරන්නේ මොකද අපි ඩක්වත් ලුයිස් එකෙන් ඉස්සරහා හිටියේ දැන් ඒගොල්ලෝ පුළුවන් තරම් මේක අදගෙන යන්න බලනවා අම්පයර්ස්ලා ඉතින් පේන්නෙම නැහැ මහෙලටත් මහෙලත් කියලා දුන්නා පේන්නේ නැහැ ගහන්න අමාරුයි කියලා හැබැයි ඉතින් මම ගුව මම කෑ ගහලා මේ කොහොම හරි මේ ඔයගොල්ලෝ එලියට එන්න මොකද ගහන්න බෑ ඉතින් අර ඒක තමයි මම අර ඒකනේ ඒගොල්ලෝ ආවේ නැද්ද නැත්නම් මොකද ඒක නිකන් නෑ නෑ අම්පයර්ස්ලා තමයි අල්ලන් හිටියේ ඔතන පුළුවන් තරම් ඒගොල්ලෝ බැලුවා අල්ලන් ඉඳලා මේ මැච් එක ආයතර ආය මෙතන ඉන්න වාගේ ඔව් මොකද දැන් ඒගොල්ලෝ බැලුවේ ඩක්වත් ලුයිසෙන් ඒගොල්ලෝ පොඩි ගාණෙන් ඉස්සරහයි ලකුණු තුනයි ලකුණු තුනයි ඉතින් බැලුවේ කෝරයක් හරි දෙයක් කෝරයක් හරි ගියොත් එම සමාන විකට් එකක් ගියානේ උකට ඒක අපි අමාරු වැටෙනවා ඉතින් මම කිව්වේ කොහොම හරි කරලා අපි එලියට එන්න ඕනේ මොකද අපි කලුරේ ගහන්න ඕනේ නැති හින්දා අර ඒක තමයි අර පොඩ්ඩක් අර මගේ එහෙම නෙමෙයි දැන් පොඩි වචන ටිකක් තේරෙන එක කියන්නේ එන්න ඉක්මනට කියලා කොහොම හරි මේ මේ අපි අර අර මේ මොකද අර ජහපු චැරිටි මැච් එකෙත් ඔයගේ එහෙම මම දන්නේ නැහැ මට හිතා ගන්න පුළුවන් ඒ දවස්වල ඉරපු කීඩකෝ බැනුන් ආවක් දැන් මගේ කැච් එකම කැච් එකක් එම ගියපු වෙලාවක ඉතින් මේ කියපු දේවල් ලැබුණා මම ඉතින් හිතා ගන්න පුළුවන් අතර අතර මේ දැනුත් එහෙමයි ඒ හින්දා ඉතින් මට හිතා ගන්න පුළුවන් ගහන වෙලාවට සීරියස් ගහන වෙලාවට ඒක චැරිටි මැච් උද අපි යන්නේ නිකන් මේ ගිහිල්ලා චැරිටි මැච් උද මේ මැච් එකක් ගහන්න එනවා නිකන් hina වෙවි කෑ ගහන ඉඳලා යන්න මං කෝ එහෙම නම් බෑ එකක් පැරදුනා අනිත් ටීම් එකකට පැරදුනා මං කෝ එහෙම බෑ මේ මැච් එක අපි දිනන්න ඕනේ ගල හොඳ වෙලාවට සනත් ඒක පැත්තකින් බෝල් කරා කෝවර ගල්ලා දිනුවා 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 එක මැච් එක දිනලා තරංගාවලිය සම කරා මේ නිව්සීලන් වල මේ අර එක ඕරයක් දැම්මා මේ මෙතන 228ට 9යි නිව්සීලන් එතකොට මම හිතන්නේ මට ලාස්ට් ඕවර් එක දාන්න ලාස්ට් ඕවර් එක දාන්න දුන්නා මේ 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 මහල මහල කැප්ටන් කරපු මම 2006 එතකොට කෙලින්ම බෝල පහම ආයි නිකන් පහම මම යෝක් කරා පහම යෝක් කරා එක රන් එකක්වත් නොදී නොදී ඒක හරි අමාරුයි අසම් මොකද දන්නවද එක බෝලයක් දැම්මට පස්සේ දැන් ඊළඟ බෝලේ අයිත් ගිහිල්ලා මට හිතෙනවා ඉක්මනට දාන්නද අයිත් පොඩ වෙලා වරන් දාන්නද හැබැයි ඉතින් මහලගුව සනත බය වෙන්න එපා ඔයා අස්සර අස්සර ගහන අස්සරම ගහන්න කියලා කොහොමත් එකයිනේ තියෙන්නේ කියලා අපි කොහොමද ෆීල්ඩ් එක ඉස්සරහටම ගහලා තිබ්බේ හැබැයි මම දාපු බෝල පහම අසම් හරියට ඔන් ද ස්පොට් හරිම යෝකලෙන් තේකේ එතකොට දැන් මම හිතුවා අන්තිම බෝලෙත් දැන් කොහොමද එතකොට මටත් චූටි ප්‍රෙෂර් එකක් තිබ්බා හැබැයි මන් දැනගත්ත කොහෙන් හරි කැමෝ ගැල්ලා කියලා අපල අපල ගාව දුණත් ඉතින් එක එකයින ගන්න තිබ්බේ ඔව් ඉතින් අන්තිම බෝලෙත් දැම්ම අසර බයික ෆුල් ගියේ ඒකෙන් එයා ගැහුවා සරපැල්ල ගැහුවා ඉතින් අර අන්න ඒ වගේ සමහරක් වෙලාවට කැප්ටන්ට කොන්ෆිඩන්ස් එකක් එන්න පුළුවන් මම ස්පිනර් කෙනෙක් වුණත් අන්තිම ඕවර එක ගන්න ඔව් සාමාන්‍යයෙන් ස්පිනර්ස් දැන් දාන්නෙම නැහැ මම ගොඩක් එහෙම බෝල් කරලා තියෙනවා ඔව් අර මේ ළඟදී අර මං මට දැනර අපි අර මේ ඉන්දියාවේ මොකක් හරි අපි අර පරණ වීඩියෝ එකක් ඇවිල්ලා තිබ්බා උඩට මේ මොකක් හරිද අර රාහුල් ඩ්‍රාවිඩ් දාන්නේ ඔය ඩ්‍රාවිඩ් දාන එක නැත්නම් අපි කුමාර් ධර්මසේන බෝල් කරනවා ඒ වගේ දැන් මුරලි සාමාන්‍යයෙන් 50 ඕවර් දෙක දාන්නේ නැහැ එයා එහෙම එහෙම බෝල් කරන්නේ නැහැ ලාස්ට් ඕවර්සලෙන්නේ නැහැ එන්නේ නැහැ හැබැයි මම දානවා අරවින්දයට දාන්න පුළුවන් කුමාර් දාන්න පුළුවන් ඔයගේ ස්පිනර්ස්ලා ඉන්නවා දාන්න මම දැකලා තියෙනවා ඉතින් අද අපේ මේ නිකන් දැන් කරොත් ජනන්දේජි සිල්වාට ඒ වගේ රෝල් එකක් ප්ලේ කරන්න පුළුවන් ධනංජයට ඒ රෝල් එක තියෙනවා මොකද එයා බෝල් කරන විදිය එයා හිතන විදිය මේක මේක ඇවිල්ලා පොඩක් ඔළුවෙනුත් ගහන්න ඕන මේ ඕක අන්තිමවස් දානවා කියන්නේ ඉතින් ලේසි නේ මොකද අර අපේ අර චැටි මැච් එකේ මම දැන් 16ක්ද කොහෙද ලාස්ට් ඕවරේ ගහන්න තියලා සනත් අය කොහොම හරි බේරලා දුන්න වැඩේ මං හිතුවා නැ නේ පළවෙනි ඕරේ ගැහුවා පළවෙනි ඕරේ ගැහුවා පළවෙනි ඕරේ මං හිතන්නේ අපේ මේ මේ ලකුණු 20ක් විතර ගැහුවා ඉතින් මං හිතුවා වැඩේ ඉවරයි තමයි කියලා තාම අල්ලකට හැබැයි අන්තිමවස් තව දෙක දාලා කොහොම හරි ඒක ඒ වෙලාව ඉර කරලා අන්න ඒකයි කියන්නේ මොකද ඒකත් අර එක එක්කෙනා බෝල් කරන විදිය දැන් කුමාර් ධර්මසේන එහෙම හොඳ හරි කට්ටයි හොඳට මොලේ තියෙනවා මේ බෝල් කරන්න ඕන විදිය බැට්ස්මන් හිතන විදිය ඒ වගේ මං කියන්නේ හැම ක්‍රිකට් කෙනෙක්ම ඒ වගේ හිතන්න ඕනේ මම කොහොමද මේක කරන්නේ මෙයා මොකක් කරයිද වැඩි එනේ අර සාමාන්‍ය ගානකට මේ ඉන්නවා මොකද කුමාර් ධර්මසේන කියන්නේ ලිමිටඩ් ටැලන්ට් නේ ඒ කියන්නේ ලොකුවට නෙවෙයිනේ ඒ ඒක ඇතුලේ පොරක වැඩේ පොර කරලා දෙනෝනේ ඈ ගහනවා නම් කෙලිම කකුල අස්සර දාලා එකක් දාලා මාරු කරලා එම්මෙන් ඒ වගේ බෝලගෙන ටාගට් කළා අර එක බෝලගෙන ටාගට් කළා ගැහුවා හැබැයි ඉතින් සමහරක් වෙලාවට වැඩ කරනවා සමහර වැඩ කරන්නේ හැබැයි ඒ සීරීස් එකේ පුරාම 2000 මම හිතන්නේ 6
ඒ සීරිස් එක පුරාමත් අපි හොඳ හොඳ මම සනත් නේපියවල ගිහිල්ලා ඒක මම අපි 288ක් ගහන්න තිබුණා 54 එකේ අපි ගැහුවා ඒක මම හිතන්නේ මාර ඉක්මනට ගහලා මම 100 ගණක් ගහලා මැච් එක අපි ලේසියෙන් දින්නා අර ඒ වගේ අර සමහරක් තැන් තියෙනවා නේ ද ග්‍රවුන්ඩ්ස් හොඳ ට්‍රූ බැටින් විකට්ස් ඉතින් අපිට මම හිතනවා 50 overs T20 වගේ එනකොට හොඳ විකට් සම්භවෙයි මොකද සමයකේ හොඳට අවුව වැටලා විකට් වෙනවා සාමාන්‍ය නිව්සීලන්ත රන්ස් වලට හොඳයි ඉතින් ඒක අපිට අපි දැන් ගොඩක් ක්‍රිකට් නිව්සීලන්ත ගහලා තිනවා අපේ ප්ලේයර්ස්ලා ඉතින් ඒ බෝලර්ස්ලව දන්නවා ඉතින් මට හිතෙනවා හොඳ ෆයිට් එකක් දෙන්න පුළුවන් This Savrutu, enjoy up to 30% off on Rossell tiles, bathware and accessories. Visit your nearest Rossell showroom today. Rossell, eternal elegance.